ගම්පල කුරුඳුවත්ත රාක්ෂාව ප්‍රදේශයට හමාගිය දැඩි සුළඟගෙන් වතුනිවාස පෙළියකට හානි සිදුව තිබෙනවා. අයහපත් කාලකුඩේ නවතැන් වූ ගම්පහ රාක්ෂාව ප්‍රදේශයේ පවුල් 25ක් පමණ මෙවන විට අවතැන් මධ්‍යස්ථානවල තාවකාලිකව රඳවා ඇති බවයි වාර්තා වන්නේ. අයහපත් කාලකුණ තත්ත්වයේ හමුවේ මාදම්පේ කටුපිටිය ඔය පිටාර කැලීමෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව පියවරගෙන තිබෙනවා. දිවයිනේ නිරතදිග ප්‍රදේශ හරහා ගලා බසින ගංගාවන් ගණනාවක්ම ඉහළ ජල මට්ටම් වාර්තා කරනවා. කැලණි ගඟ අවිස්සාවේල්ලෙන් පහළ ප්‍රදේශවලදී ඉහළ ජල මට්ටමක් වාර්තා කරනවා. ඒ වගේම කළු ගංගාව රත්නපුර සිට කළුතරින් ගංගාව මුහුදට ගලා බසින ස්ථානය දක්වාම කළු ගංගාව ඉහළ ජල මට්ටම් වාර්තා කරනවා. ඒ වගේම කළු ගඟේ අතු ගංගා ගණනාවකුත් ඉහළ ජල මට්ටම් වාර්තා කරනවා. ඊට අමතරව අත්තනගලුවය ගින් සහ නිල්වලා කියන ගංගාවනොත් ප්‍රධාන ගංගාවනොත් අවධානයෙන් සිටිය යුතු මට්ටම් වල පවතින්නේ මේ වන විට. මේ ගංගා ඩ්‍රෝනි වල පවතින තත්ත්වය ඉතා ඉක්මනින් ගංගොතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි ඉදිරි කාලය තුළ සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණොත්. නත්තණ්ඩිය නගරය ආසන්නයෙන් ගලා බසින හැමිල්ටන් ඇල පිටාර කැලීම නිසා නත්තණ්ඩිය මේකමුව ප්‍රධාන මාර්ගය ස්ථාන කිහිපයකින් ජලයෙන් යටව තිබුණා. ඒ නිසා රථවාහන දහවණයට දැඩි බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. පහත් බිම් රසක නිවාස ජලයෙන් යටව තිබුණේ මෙලෙසිනුයි. හතලිස් හතර දහසකට ආසන ප්‍රමාණයක් පීඩාවට පත් වෙලා ඉන්නවා. විශේෂයෙන් මතක් කරන ඕන පුද්ගල මරණ හතක් වාර්තා වුණා. මේ හේතුව වෙලා තියෙන විශේෂයෙන් ගස් අසු කඩා වැටීම හේතුව අපි නිරන්තරයෙන් මතක් කරා සියලුම ජනතාවට මෙම අනාරක්ෂිත ගස් පිළිබඳ විමසිලිමත් වන්න කියා. නිවාස හානි විදියට ගත්තට පස්සේ 3400කට වැඩි ප්‍රමාණය අර්ධ නිවාස හානි වාර්තා වෙනවා. ආරක්ෂිත ස්ථාන ප්‍රමාණයේ යම් වැඩිවීමක් අද උදෑසන වාර්තා වුණා. කොළඹ දිස්ත්‍රික්කයේ තිබූ ප්‍රමාණය 6ක් දක්වා වැඩිවීමක්. අද උදෑසනත් කොළඹට තද වැසි ඇදහැළුණා. මේ අතර හෙට දිනේදී කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නව ප්‍රදේශයෙන් පැය කිහිපයකට වසා දමන බව ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පවසනවා. පහළ කඩුගන්නව ප්‍රදේශයේ ඉහළ බෑවුමේ තිබ්බ ගහක් ගැලවී යාමත් සමග එම බෑවුමේ තිබ්බ පාසාන කුට්ටි දෙකක් අස්ථාවරතාවයට පත් වෙලා තියෙනවා. එම අස්ථාවර පාසාන කුට්ටි ඉවත් කිරීමට මේ වෙනුවට සැලසුම් කරලා හෙට දිනේදී බොහෝ වෙලාවට මේ පාසාන කුට්ටිය මේ ස්ථානයෙන් කඩලා අයින් කරන්න කටයුතු සැලසුම් කරලා තිනවා. ඒ අවස්ථාවේදී මාර්ගයේ ගමන් ගන්නා වාහන සහ මගේ ජනතාවගේ ආරක්ෂාව පතත් මාර්ගයේ පැය කීපයකට පැය දෙක තුනකට වාගේ කාලයකට මාර්ගයේ වසා තබන්න පුළුවන්. මේ වැරදි අවබෝධයක් ගන්න එපා. නායෑමක් හින්දවත් ඒ කටයුත්තක් නිසා නෙවෙයි, මාර්ගයේ ආරක්ෂාව පතා පාසාන කුට්ටි ඉවත් කිරීමේ කටයුත්ත සඳහා සුළු වේලාවකට මාර්ගයේ වසා තබන්න පුළුවන්. මධ්‍යම කඳුකරයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග භගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලට පිවිසෙන ප්‍රධාන මාර්ගය ජලයෙන් යටව තිබුණා. පාසලේ පන්ති කාමර කිහිපයක්ද ජලයෙන් යටව තිබීම නිසා පාසල් දරුවන්ද දැඩි අපහසුතාවයකට පත්ව සිටි බවයි වාර්තා වුණේ. වර්ෂපතනයත් සමග කාසල්රේ මවුසා කැලේ සහ ඉහළ කොත්මලේ ජලාශවල ජලමට්ටම්ද මෙවන විට ඉහළ ගොස් තිබෙනවා. බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම සහ වයඹ වගේ පළාත්වල කඩින් කඩ වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. මේ පළාත්වල සමහර ස්ථාන ගත්තම බස්නාහිර පළාත, සබරගමුව, නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත් ගත්තම සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන වැස් ස්වල්පයක් ඇතිවීමේ හැකියාවන් තියෙනවා. බෙංගාල බොක්කාවට ප්‍රදේශවල තිබ්බ සුලිකුණාටු තත්ත්වය දැන් කෙලින්ම බංගලදේශ වෙරළබඩ තීරයෙන් ගොඩබිම කරා ගමන් කරලා තියෙන්නේ. හැබැයි කෙසේ නමුත් ඒකේ වක්‍ර බලපෑම තවදුරටත් අපිට පවතිනවා. ඒ තත්ත්වයේ හේතු කොටගෙන තිරිකුණාමලයේ ඉඳන් පොතුවිල් වෙරළබඩ තීරයේ හැර දිවයිනේ සෙසු වෙරළබඩ තීරවල සාමාන්‍ය සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.